විවාදය ගැන මොකද ජනතාව බලාපොරොත්තුෙන් ඉන්නවා මේ පක්ෂ දෙකම කරාරිනෝ කියලා තමයි ජනතාව කියන්නේ මේක කවදාවත් පැවතෙන්නේ නෑ නෑ ජනතාව එහෙම කියන්නේ නෑ ඒ ඔබතුමාගේ ප්‍රශ්නයට මම ගරු කරනවා හරිද දැන් විවාද දෙකක් තියෙනවා මේ රටේ මේ මොහොතේ තියෙන ප්‍රශ්නවල ප්‍රබලතම සාධකය තමයි ආර්ථිකය එතකොට අපි ආර්ථික විවාදයයි නායකවරු අතර විවාදයයි දෙකක් ගැන කතා කරලා තියෙනවා අපි මේ දෙකටම දින දීලා තියෙනවා එතකොට ඔවුන් ආර්ථික විවාදය ගැන කතා කරන්නේ නැතුව ඔවුන් කියනවා ඔවුන් ආර්ථිකය ගැන කැටුම් පතක් කරලා නැහැ ඔවුන් කටින් කියන එක තමයි ආර්ථික ප්‍රතිපත්තිය කියලා. ඒක මේ රටේ කවුරුවත් පිළිගන්නේ නැහනේ. ඒ නිසා රට බාර ගන්න සූදානම් නම් ආර්ථික ප්‍රතිපත්තිය කියන්න පුළුවන් වෙන්න ඕන. ඒගොල්ලෝගේ කැමැත්ත තියෙන්නේ ඉස්සෙල්ලාම මේ නායකවරු අතර විවාදේ තියන්න නම් ඒගොල්ලෝ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධව කරන විවාදයට දින නියම කරමින් නායකයන් දෙපළගෙන විවාදේ කරන්න පුළුවන්. එහෙම නැතුව නිකම් මේ හුදු දේශපාලන සංවාදයක් කරගන්න අපි සූදානම් නැහැ. යාගල නීතිපතිතුමාගේ කාලදීකන දරාගෙන ඉීමක් කරනවා ස්ථාස ඔය ජනාධිපතිතුමා දැන් මේ එක එක දේවල් කරන සාමාන්‍ය ලාම්පුවක් නිවෙන්න කිට්ටුනම් වැඩිපුර පත්තු වෙනවනේ. ඉතින් ඒව ගැන එච්චර මේ උනන්දුවක් දක්වන්න ඕනේ නැහැ. මොකද අලුත්ෙන් ජනවරමක් එකන ආණ්ඩුව මේ ජනාධිපතිතුමා කරපු කීප දේවල් ඒ විදිහට කරන්න ඕනේ කියලා නියමයක් කොහෙවත් නැහනේ. උදාහරණයක් විදිහට අපි ආණ්ඩුවක් ආවහම IMF එකත් එක්ක තියෙන මේ agreement එක අපි අනිවාර්යයෙන්ම renegotiate කරනවා. එකඟ විය හැකි කාරණාවලට එකඟ වෙමින් මේ එකඟ නොවෙන්න බැරි කාරණාවලට එකඟ නොවෙමින් ඒ වගේම වෙනස් කළ යුතු වගන්ති වෙනස් කරන්න අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මම අර පෙර කිව්වා වගේ ඒක කරන්න පුළුවන් වෙන්නේ අපේ ගෙවීමේ හැකියාව ශක්තිමත් කිරීමෙන් පමණයි කරන්න පුළුවන් වෙන්නේ. ඒක අපි අනිවාර්යෙන් කරනවා. මේ මොහොතේ සම්දාන අස්වන් කරන ආරක්ෂක තියෙනවා ආජාතිකවාදී කට්ටිය. මේ ඔව් ඉතින් ඒකේ ඉන්නව වඳ සාපිල වඳ කොත්තු ගෙනාපු කට්ටිය මේ නයි පෙන්නපු කට්ටිය මේ ඔක්කොම කුණු ටික බේරුවල් බොක්කට එකතු වෙන වගේ කට්ටිය සෙට්ලා තියෙනවා. හරි කට්ටිය ටිකක් එකතු වෙලා තියෙනවා ඒකට. ප්‍රශ්න නැහැ ඒක ගැන. මොකද ওই කණ්ඩායමට ජනාධිපතිවරණයක් දිනන්න බෑ. එක. දෙවෙනි එක මහමැතිවරණදී ගන්න ගාණම උනත් හිතා ගන්න. මොකද හිතුවද මම උදාහරණයක් දෙන්නම්කෝ 105 ක්වොලිෆයි වෙන්න කොළඹ දිස්ත්‍රික්කෙන් ආසනයක් ගන්න 105 ක්වොලිෆයි වෙන්න ඡන්ද 60,000 ගන්න ඕන. පුළුවන් බැරිද කියලා කල්පනා කරලා බලන්න. මන්ත්‍රතුමා මේ රටේ නීතිය නැහැ කියන එක ලෝකේ පිළිගෙන තියෙනවා. ඔව්. දැන් ඔබතුමාලා තමයි දැනට ඉන්න පක්ෂ දෙකයි දැනට ජනතාවට බලාපොරොත්තුවක්. ඒ කියන්නේ අලුත් පක්ෂ විදියට ඉන්නේ සමග ජන බලවේගය සහ NPP එක. එතකොට මේ පක්ෂ දෙකත් පවතින දේශපාලනයේ දිගුවක් කියන කතාවහු තියෙනවා. නීතිය සම්බන්ධයෙන් ඔබතුමාලාගේ වැඩපිළිවෙලක් තියෙනවද පාර්ලිමේන්තුවට එහා ගිය නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා? ඔබතුමාගේ ප්‍රශ්නෙන් භාගයක් වැරදි. අලුත් පක්ෂයකට ඉන්න අපි විතරයි. ජනතා විමුක්ති පෙරමුණ අලුත් පක්ෂයක් නෙමෙයිනේ. මාලිමාව කියලා නම වෙනස් කරාට ඒගොල්ලෝ ඇවිල්ලා JVP එක දිගටම තිබිච්ච පක්ෂයක්. නෑ නෑ හරි ඉන්නකෝ බලය ලබා ගන්න ඒගොල්ලන්ට මේ පොඩි පෝට්ටුවෙන් කැඩලා ආපු පොඩි පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ හැම ඒක තමයි ආකර්ෂණය. එහෙම නැතුව ඒගොල්ලෝ බලය ලබා ගන්න පක්ෂයක්වත් අලුත් පක්ෂයක්වත් නෙමෙයි. හරිද? ඒ වගේම ඒගොල්ලෝ මේ දිගටම රාජපක්ෂලා වෙනුවෙන් කඩේ ගිය කට්ටියන්නේ මහින්ද රාජපක්ෂව බලයට පත් කරන්න උන් දායක වුණා. චන්ද්‍රිකා එක්ක එකට ආණ්ඩු කරා. චන්ද්‍රිකා එක්ක ඒ ආණ්ඩුව ඇමතිකම් ගත්තා. ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත්කොළ යටතේ තරඟ කරා එකට. හරිද? ඒ නිසා අලුත් පක්ෂයක් නෙමෙයි. රාජපක්ෂලාට කඩේ නොගිය රාජපක්ෂලා බලයට ගේන්න ඍජුව හෝ වක්‍රව සහයෝගයක් නොදුන්නු එකම පක්ෂය සමගි ජන බලවේගෙ පමණයි. හරිද? JVP එක රාජපක්ෂලා එක දීග කෑවා. දැන් UNP එක දීග කමින් පවතිනවා. අපි දීග කාල නැහැ. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේදී කාටවත් ලැබදියාවන් අතර ගැටුම් නැතිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන්නේ සමගි ජන බලවේගයකට පමණයි. අද බලන්න ඇමති කෙනෙක් ගිහිල්ලා ගහනවා කන්ට ගහනවා මේ ගුවන්තොටුපළේ සේවකයෙකුට. නීතිය කෝ නීතිය? ඉතින් ඒ නිසා නීතිය ඒ කාටත් එක හා සමානව ක්‍රියාත්මක වෙන්න ඕන. කාටත් එක හා සමානව ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් තියෙන්න ඕන. ඒ නිසා සමගි ජන බලවේගය කියන්නේ වෙනස්ම කණ්ඩායමක්. රාජපක්ෂලා එක දිග කන්න බැරුව ඒගොල්ලොත් එක දිග කන්න මේ කැමති නැති කණ්ඩායමක් තමයි මෙතන ඉන්නේ. ඒ වගේම රණසිංහ ප්‍රේමදාසගේ පුතා තමයි ඒකට නායකත්වය දෙන්නේ. මං කියන එක තේරෙනවනේ?